මොනවද බිබ්ස් කේක් එකක් හදනවද කේක් එකක් නෙමෙයි නෝකුක් ප්ලේඩෝ එකක් හදන්නයි යන්නේ ඔයාලට මතකද ඔයා පොරොන්දුනා කට්ටියට අර කුක්ඩ් ප්ලේඩෝ එක හදද්දි ඔයා අන්කුක්ඩ් ප්ලේඩෝ එකක් එන්න නැත්තම් කුක් කරන්නේ නැතුව ප්ලේඩෝ එකක් හදනවා කියලා ඔයාලට මතක නැද්ද ඔය මම කරන්න තමයි හැදුවේ ඉතින් ඔව් ඒක මම කියන්න ඕනේ මේ මෙයා කරන්න හැදුවේ නෙමෙයි මෙයා කෙරුවා මම ඔයගලන්ට ඒ වීඩියෝ එකක් පෙන්නන්නම්කෝ ඉතින් එකක් අපේ බබා හරි ලස්සන දෙයකට රියැක්ට් කරා කලරින් ගාගෙන පිටි ගාගෙන පදම හරියට ආවේ නැතුව හරි හරි ඉතින් අපි හැමතිස්සෙම වීඩියෝ වල පෙන්නන්නේ මේ හරියටම ආපු ඒවානේ හරි ඉතින් ඔයා පුළුවන් නම් පෙන්නන්නකෝ මේක ඉතින් හරියටම එන විදිය ඇත්තටම අපි දෙන්න ගොඩක් වෙලාවට try කරනවා මේ විවිධ දේවල් ඒ දේවල් try කරලා හොඳටම ආපු එක තමයි ඕගලන් එක්ක අපි බෙදා ගන්න හදන්නේ හැමතිස්සෙම ඉතින් මේ ප්ලේඩෝ එකත් මම uncooked එකෙත් sorry cooked එකෙත් අපි කිව්වා මේ අපි ගොඩාක් දේවල් try කරා හොඳම එක තමයි ඕගලන්ට පෙන්නුවේ ඉතින් ඒ වගේම මේ uncooked එකෙත් එහෙම නැත්නම් no cooked ප්ලේඩෝ එකෙත් يعني පිසින් නැතුව ඕගලන්ට ගෙදරදී ලේසියෙන් හදා ගන්න පුළුවන් ප්ලේඩෝ එකෙත් අපි පෙන්වන්න යන්නේ අපිට හොඳටම ආපු ප්ලේඩෝ එක ඔව් ඉතින් අපිට මේක හදන්න අවශ්‍ය වෙනවා පිටි කෝප්ප දෙකක් මම මේ වගේ තේ කෝප්පයක් පිටි තමයි එකතු කරගන්නේ පිටි කෝප්ප දෙකයි ලුණු කෝප්පයයි තෙල් මේස හැන්දක් මේ වගේ පුරවපු මේස හැන්දක් ඒ වගේ තමයි ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පාට මම නම් පාට දෙකක් එකතු කරනවා ඔයගලන්ට කැමති නම් ඊට වඩා පාට එකතු කරන්න ඒකත් එකතු කරගන්න පුළුවන් මිනෙත් කැමති රතු සහ කහ වර්ගය නිසා මම මේ දෙක තමයි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ හදන්නද රුෂණ හදන්න හදන්න ඉතින් බලමුකෝ හදලා පෙන්නන්නකෝ දැන් මේ පාර try කරලා තියෙනවා අරක try කරන්න නැතුව කෙලින්ම එක සැරේම වීඩියෝ කරානේ ඉතින් මට අමතකුණා කියන්න වතුර කෝප්ප භාගයකුත් අවශ්‍ය වෙනවා රුෂාන්ට නම් මම හිතන්නේ උනේ වතුර වැඩි උනා ඉතින් මේ වතුර කෝප්ප භාගයක් තමයි පිටි කෝප්ප දෙකට අවශ්‍ය වෙන්නේ ඔබලන් මීට වඩා ක්වොන්ටිටි එක එහෙම නැත්නම් ප්‍රමාණය වැඩි කරගෙන හදනවා නම් ඒ විදිහට වැඩි කරගෙන හදන්න පුළුවන්. හරි. ඕල් ද බෙස්ට්. ඔකේ. ඉස්සෙල්ලාම අපි කරන්නේ පිටි එකට ලුණු එක එකතු කරගන්නවා. ලුණු කෝප්පයක්. මේක ඇත්තටම ගෙදරදිම තියෙන දේවල් වලින් තමයි හදන්න පුළුවන් හරිම ලේසියෙන් වැඩි මුදලක් යන්නේ නැහැ. ඊට පස්සේ මේක පොඩ්ඩක් මික්ස් කරගන්න එහෙම. පස්සේ වතුර එකතු කර ගන්න ඕනේ. මුටුනේ වතුර වැඩි වුණානේ මගේ එකේ ඒක නෙමෙයි. නේ වතුර එකතු කරගද්දී අපි හැමතිස්සෙම පොඩ පොඩ එකතු කර ගන්න ඕනේ. සමහරවිට දැන් මේකේ පිටි එකේ අණුවත් වතුර වෙනස් වෙනවා. වතුර අවශ්‍ය ප්‍රමාණය සමහරවිට වතුර කෝප්ප භාගයක් කිව්වට ඊට වැඩි වුණත් මේකට අල්ලන්න පුළුවන්. දැන් ගිය සැරේ මම හදද්දි වතුර කෝප්ප භාගය වගේ ඇති වුණා. සමහර වෙලාවට මට හිතෙනවා මීට වඩා අපිට අවශ්‍ය වේදක් කියලා. ඒ වගේම තමයි ගොඩාක් වතුර වැඩි නම් ඒක මෙහෙමයි බෙල්ස්. මම හිතන්නේ පිටි දැන් අර සමහර එකක පිටි જાතිත් තියෙනවානේ. පිටි જાති හැටියට වතුර අල්ලන ප්‍රමාණය එහෙමකුත් තියෙනවානේ. එහෙමත් තියෙනවා. ඉතින් තමුන්ගේ අර අතේ ඒ පදම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ වතුර වැඩි වුණොත් පොඩ්ඩක් පිටි වැඩි කරන්න. පිටි වැඩි වුණොත් වතුර වැඩි කරන්න. ඉතින් ඔව් ඒක ඉතින් හරි අපිට නිශ්චිතව කියන්න බෑ. ඒක මම හිතන්නේ අපේ අර පදමේ හැටියට අපිට පොඩ්ඩක් එක දැනගන්න ඕනේ නේ. ඔයක පොඩ්ඩක් අනල කුරුදු කට්ටියට ඉතින් දන්නවා. හා හරි හරි ඔයාලෙන් කරන්නකෝ ඉතින්. බලමුකෝ වාගේ මේක. මම කරන්න ඕනේ ඔයා. වාට අර සෙල්ලම් කරන්න හදිස්සියේද කොහෙද එළියට වෙලා ඉක්මනට පොඩ්ඩ කරේ. නෑ ඉතින් පවුනේ මිනිත් බලාගෙන ඉන්නවා ඉතින් ඉක්මනට මේක හදන්නත් ඕනේ. එපා. හා ඇයි එපා කිව්වා? ඔය එපා කිව්වේ? මම වීඩියෝ එකේ දැක්කා. මිනින්න බබා මේක සෙල්ලම් කරන්නේ කොහොමද? ඇයි එපා කියන්නේ? මේ වෙලාවේ යාර නිකන් කම්මැලි හිතෙන්නේ නැති නත්තම් මේ මගේ ඩෝ එකේ ප්‍රශ්නයක් නෙවෙයි. ඊට පස්සේ පොඩ්ඩක් අනද්දි තමයි මොකද දැන් පොඩ්ඩක් තෙල් එක එකතු කරන්නේ. තෙල් ටිකනේ. වගේ එකක් තියක් හරියට වතුර මදි වගේද? මදි නෑ අපි අනනම් බලන්න ඕනේ මොකද එතකොට තමයි අපිට තේරෙන්නේ මේ ඇත්තටම තෙල් දාන්නේ ඩෝ එක එතකොට හරි ගොඩක් ස්මූත් වෙනවා. ඒ කියන්නේ බබාට අල්ලනකොට ආසෙ හිතෙනවා. මාත් එහෙම try කරන්න කියලා තමයි පොඩ්ඩක් මට වැරදුනේ. ඉතින් වැරදුනේ නෙමෙයි. ඉතින් ඒකත් තිබ්බ රෙසිපි එකක් තමයි.
අපි try කරපු recipe එකක් දැන් ඔයගලන්ට පේනවා වතුර මදි. වතුර මදි නේ ඒක තමයි. ඒක අපිට අවශ්‍ය නැහැ. ආගෙන දුන්නේ වතුර වැඩි. එහෙනම් මම වතුර පාන. बाबा से कैंपीन ඔව් මං හිතන්නේ මම හරියට අන්තික මික්ස් කරෙත් නෑ අන්න එක දැන් අපි දැන් කර අපි දේවල් කරලම තමයි සාමාන්‍යයෙන් අපි දේවල් ඉගෙන ගන්නෙ. ඉතින් දැන් මං හරියට මික්ස් කරපු නැති එක තමයි මට හිතුනේ මං එදා ඒක මික්ස් කරේ නෑ මට මික්ස් කරන්න බැරි වෙච්ච හින්දා තමයි මං හිතන්නේ ඒක ආවෙත් නැත්තේ. කරන්න මික්ස් කරන්න තමයි ඒක ස්මූත් වෙන්නේ. ස්මූත් වුණාම හරි ලේසි අපිට පාට වුණත් එකතු කරගන්න ගොඩක්ම ලේසියි අපිට. ඒක නම් මිනිත්ත වැඩි නැද්දනේ. නැහැ මේක අපිට කල් තියාගන්න පුළුවන් නේ රුෂන් මේක මාසයක් වගේ ෆ්‍රිජ් එකේ දාලා අපි ආ සෙල්ලම් කරාට පස්සේ හොඳ පොලිතින් බෑග් එකක හරි මොනවා හරි يعني ඒකට වතුර සීල් කරන්න නැති වෙන්න ඕන සීල් සීල් වෙන්න සීල් කරලා හැබැයි දැන් අපි අර කුක් ප්ලේඩෝ එකත් අපිට මීට කල වඩා තියාගන්න පුළුවන් නේ කුක් ප්ලේඩෝ එක කුක් ප්ලේඩෝ අපි දෙක තියාගන්න තියෙන්නේ තාම තියෙනවද කොහෙද මං හිතන්නේ ඔව් තාම ෆ්‍රිජ් එකේ තියෙනවා ඒක ඇත්තටම මාස දෙකක් විතර දෙකක් තුනක් විතර නේද තියාගන්න පුළුවන් අන්කුක් ප්ලේඩෝ එක නම් මාසයක් වගේ ඔව් මොකද එච්චර කාල තියාගන්න බෑ අන්කුක් එක ඒක උයලා නෙවෙයි නේ තියෙන්නේ අනිත් එක මේ ගොඩක් වෙලාවට salt එකතු කරපුවම වෙන්නේ බබා එක කටේ දැම්මත් හරි යාට يعني salt වැඩි නේ එතකොට යා එක තුක් කියන කෙලියට එලියට කෙල ගහනවා ඉතින් ගොඩක් වෙලාවට ඔයගලන් අහලා ඇති ළමයි ක්ලේ එහෙම කනවා ඉතින් ඒව හොඳ නැහැ ඔ ක්ලේ වලට වඩා මේක කටේ දැම්මා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔව් ඉතින් මේක කිසිම අහිතකර දෙයක් නැහැ ක්ලේ පොඩ්ඩක් දැම්ම නම් ඇති පොඩ්ඩක් දාන්න මේක ඊට පස්සේ ඒක දැන් ආයෙත් ඒක අනන්න ඕනේ හොඳට නේ මේ මැද්ද සිදුර දාගන්න එතකොට අපිට අපේ අතේ එහෙම ගෑවෙන්නේ නැහැ අපිට කියන්න ටික වැඩිපුර දාන මොකද රෆල් එක තද වෙන තමයි බබා කැමති ඉතින් කියන්නකෝ මේ අපි කියමුනේ ඒක ගන්න මේ දැන් කුක් ප්ලේඩෝ එක බලපු නැති අයට ඒක ලින්ක් එක දෙනවා නේ මම ලින්ක් එක උඩින් දාන්නම් ඒකට ඔයගොල්ලෝ කොහෙන්ද දාන්න දාන්න ලින්ක් එක මෙතන නේ අන්න හරි එළියෙන් බලපුවම නම් ඒ වගේම තමයි शेपनवाइट ගොඩක් හොඳයි ඒගොල්ලන්ගේ ෆයින් මෝටර් ස්කිල්ස් වලට ඒගොල්ලන්ගේ ක්‍රියේටිවිටි එකට මොකද ගොඩාක් දේවල් හදන්න පුළුවන් නේ මේවත් එක්ක හරි දැන් මෙන්න තේ මොනේ අනිත් එක කියන්න ඕනේ අපි මේ වර්ණ දෙක ගන්වනකොට මැද්දෙදි අත පොද ගන්න එතකොට කලර්ස් මික්ස් වෙන්නේ නැහැ හදිස්සියම තෝගගේ අතේ ගෑවුනොත් මගේ අතේ ගෑවුනේ නැති නිසා මම ඒ විදිහට එතරම් ඔයාට දෙක හොද ගන්න මට උවමනාවක් වුණ නැනේ ඔව් මට අත් දෙක හොද ගන්න උවමනාවක් මට සමන් දාලා හොද ගන්න උනා ඉතින් ඔයාට විතර නෙමෙයි බබාටත් හොද ගන්න උනා ඉතින් ඒ වීඩියෝ එකක් දාන්න අපහසෙ නෙමෙයි උපහාසෙ පන්නේ ඔකේ Oh,
මේ ඩක් ඉන්නවා මේ බලන්න අපිට බෝල් එකක් තියෙනවා රෙඩ් බෝල් එකක් නේ ආ කැරට් අපි කැරට් එකක් හදමුද අපි මෙතන කැරට් එකක් හදනවා මේ කැරට් එක හදනවා මේක කරලා ඔයා හදනවද ඔයා හදන්න පෞද්ගලිකව ගත්තොත් ප්ලේඩෝ දෙකම හැදුවා මම කුක් ප්ලේඩෝ එකයි අන්කුක් ප්ලේඩෝ එකයි දෙකම හැදුවා මම නම් හිතන්නේ කුක් ප්ලේඩෝ එක මම ලිස්ට් එක මෙතන තියන්න ඒක ඇත්තටම මේකට වඩා ගොඩක් ස්මූත් ගොඩක් පහසු එක එක ස්ට්‍රක්චර්ස් හදන්න හැබැයි ඒකට පුංචි ඉන්ග්‍රීඩියන්ට් එකක් ඕනේ ක්‍රීම් ඔෆ් ටාටා ඉතින් ඒක ඔයගලන්ට නැත්තම් ඔයගලන්ට මේ වගේ අන්කුක් ප්ලේඩෝ එක ඒ කියන්නේ ගියන්න නැතුව කිසිම නැතුව අපිට මේ ප්ලේඩෝ එක හදාගන්න පුළුවන් ඉතින් කැමති විදියට හදාගන්න මම නම් පෞද්ගලිකව කැමතියි